තොරතුරු තාක්ෂණ විෂයට අදාළ තවත් පාඩමක් අද අපි සාකච්ඡා කරන්නේ HTML. HTML කෙටි සටහනක් වශයෙන් අපි කතා කරා තමයි එය දිගු වචන කීපයක එකතුවක් වශයෙන් සඳහන් කර පුළුවන් වෙන්නේ. ඒ සඳහන් වෙන්නේ Hyper Text Markup Language නමින්. Hyper Text Markup Language එහෙම නැත්නම් HTML. HTML කියලා කියන්නේ ඍජුවම පරිගණක භාෂාවක් නොවේ. සඳහන් කළ යුතු වෙනවා වෙබ් පිටු සඳහා උපදේශමාලා ලිවිය හැකි භාෂාවක් තමයි HTML කියලා කියන්නේ. එතකොට මේ උපදේශ කිසියම් කේත විශේෂයක් මගින් අපි යදලා අපට අවශ්‍ය අභිමත ඉටු කරවා ගන්නවා. මම කලින් කිව්වා වගේම HTML කියන්නේ ඍජුවම පාරිගණක භාෂාවක් නොවේ. එසේ වුවත් World Wide Web ඔබ අහලා තියෙන ලෝක ව්‍යාප්ත ජාලය එහෙම නැත්නම් ඉන්ටර්නෙට් මෙන්න මේ ලෝක ව්‍යාප්ත ජාලය එහෙම නැත්නම් ඉන්ටර්නෙට් සඳහා ලේඛන සකස් කරන භාෂාව වශයෙන් අපි HTML දකිනවා. ඒකම කියන්න ඕනේ HTML ගනුදෙනු කරන්න විශේෂයෙන්ම වෙබ් අතරික්සු වෙබ් බ්‍රවුසර්ස් භාවිතා වෙනවා. එතකොට HTML භාෂාවේ කේත ගත්තම කෝඩ් ගත්තම මේ කෝඩ් වලින් කෙරෙන්නේ වෙබ් පිටුවට යොදා ඇති අන්තර්ගතයේ පරිණත තිරය මත සංදර්ශනය කරන කොහොමද කියලා කියන්නේ මෙන්න මේ HTML භාෂාවේ කේත. එතකොට මේ අපි තව සඳහන් කළ යුතු සමහර වචන අපිට ඉංග්‍රීසි භාෂාවෙන් එහෙම ගන්නවා අපි. දැන් මෙතන වෙබ් බ්‍රවුසරයට අපි තව සිංහලෙන් කියන්නේ වෙබ් අතරික්සුව කියලා. මෙන්න මේ විදිහට අපි කතා කරන් ගියාම සම්මතව පවතින වෙබ් අතරික්සු කීපයක් හඳුනා ගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, Firefox, UC බ්‍රවුසර්, Yandex, Microsoft Edge, Google Chrome, Fufin, DuckDuckGo, Tor Browser, Brave, Safari, Vivaldi, Maxton, Opera. මේ ආකාරයට වෙබ් අතරික්සු කීපයක් පිළිබඳව වෙබ් බ්‍රවුසර්ස් කීපයක් පිළිබඳව අපට සිහිපත් කරන්න පුළුවන්. මේ නම් කළ වෙබ් අතරික්සු කීපය ඔබට අන්තර්ජාල සැරිසරන වෙලාවේදී දකින්න පුළුවන් ආකාර පිළිබඳවයි මේ රූප සටහන් කිහිපෙ පෙන්වන්නේ. ඒ සමයේ රූප සටහන් ඔබට පුළුවන්කම ලැබෙයි එම එක් එක් වෙබ් අතරික්සුව සඳහා භාවිතා වෙන රූපය කුමක්ද කියලත් හඳුනා ගන්න. මේ ආකාරයට ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, Firefox, UC බ්‍රවුසර්, දැන් Yandex පිළිබඳව මේ සටහන් කීපේ. අපි තව හතරක් ගැන කතා කරමු. Microsoft Edge, Google Chrome, Puffin, DuckDuckGo කියන මෙම වෙබ් අතරික්සු හතරයි මේ ඔබ දකින්නේ. එයක්කම මෙන්න මේ තියෙන තවත් වෙබ් අතරික්සු හතරක් Tor Browser, Brave, Safari. මෙන්න මේ බ්‍රවුසර්ස් තියත් ඔබ දැක්කන වඩා හොඳයි. දැන් අපි 4 4 3ක් සාකච්ඡා කරා. ඒකෙන් 12ක් සාකච්ඡා කළා. මේ ඊළඟ 3 විවාල්දි, ඔපෙරා, මැක්ස්ටන් කියන වෙබ් අතරික්සු 3. මේ විදිහට ගත්තම වෙබ් අතරික්සු 15ක් අපට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා සොයාගෙන යෑමේදී. ඒකම කියන්න ඕනේ මේ HTML. HTML කියන්නේ විස්තර කිරීමේ භාෂාවක්. ඒ නිසා අපි කියනවා description language කියලා. ඒකම HTML කියන්නේ සලකුණු කියා දීම භාෂාවක්. අපි එතනදි කියනවා markup language කියලා. මෙන්න මේ වචන දෙකෙන් අපි භාවිතය කරන්නේ නැත්නම් අපි සාකච්ඡා කරන්නේ hyper text markup language කියලා. hyper text markup language. ඒ නිසා තමයි අපට HTML කියලා භාෂාවක් ගැන කතා කරන දෙකක් ලැබෙන්නේ. HTML විශේෂත්වයන් තියෙනවා. අපි සාමාන්‍යයෙන් HTML පිළිබඳව සටහන් තැබිය යුතුවන්නේ Notepad වල. මම සටහනක් තබන්න කලින් ඔබට එම සටහනක ආකෘතියක් පෙන්වනවා. මේ Notepad වල ලියලා නෙමෙයි
අපේ දර්ශන පතේට අරගෙන. ඒකර අපි HTML කියන වර්ගය ගැන කතා කරද්දී අනිවාර්යෙන් HTML කියන මෙන්න මේ කොටස අපි සටහන් කළ යුතු වෙනවා ආරම්භයේදී. ඊළඟට අපට ඊට තලන හෙඩ් එක සඳහන් කරන්න වෙනවා title එක. දැන් මෙතන title එකක් තියෙනවා මේ body මෙන්න මේ කියන කරුණු කීපය ඔබට අවධානය ලක් කරාම මේ HTML ආරම්භක අවස්ථාව මේ තියෙන්නේ මේ අවසානයේ. ඔබට පේනවා ඇති මෙතන කෝණික වරහන් දෙකක් ඇදලා තියෙනවා. මෙතනත් කෝණික වරහන් දෙකක් ඇදලා තියෙනවා. නමුත් ආරම්භයේ අවසානයේ වෙනසක් තියෙනවා. මේ ආරම්භයේ නැති අවසානට යෙදිලා තියෙන මේ ස්ලෑෂ් ලකුණ ඇල ඉරක් තියෙනවා. ඒ නිසා මේ HTML ආරම්භ කළ බවත් අවසන් කළ බවත් කියන තමයි මේ සලකුණ භාවිත වෙන්නේ. මේ ආරම්භ කළ බව සලකුණ මේ අවසන් කළ බව. මේ විදිහට පාවිච්චි කරන මේ සිද්ධීම් වලට අපි කියනවා උසුලන කියලා. මේවට සිංහලෙන් කියන අපි උසුලන කියන වචනය. ඉංග්‍රීසියෙන් භාවිත කරනවා ටැක්ස් කියලා. මේ හෙඩ් කියන උසුලනය මෙන්න මේ හෙඩ් උසුලනය අවසන් කරලා තියෙනවා. මේ ටයිටල් කියන උසුලනය මේ ටයිටල් උසුලනය අවසන් කරලා තියෙනවා. මේ බොඩි කියන උසුලනය මේ බොඩි උසුලනය අවසන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි දකින්නේ සරලව සඳහන් කරන HTML සටහනක්. දැන් බලමු මේ සටහන අපට පෙන්වුවා වගේම මේ සටහන සම්බන්ධයෙන් අපට පුළුවන් මෙන්න මේ ආකාරයට ඔබට පෙන්වන්න මෙමම නිර්මාණය කරලා තියෙනවා මෙන්න මේ සටහන. මේ සටහන තියෙන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එක කලින් කතා කරන කලින් පාඩම් වලදීත් භාවිත කරන ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එක වෙන්නේ Notepad කියන වර්ගයේ. Notepad ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකේ අපි මම කලින් කතා කර කරුණු මේ දින සටහන් කරලා තියෙනවා HTML මේ head title මේ my first කියලා ලිව්වේ මගේ පළමුවෙනි සටහන නිසා මෙන්න title එක වහලා තියෙනවා මෙන්න head එක වහලා තියෙනවා අලුතෙන් body කියලා ඇරලා තියෙනවා අපි එතන සටහන් කරලා තියෙනවා beautiful places in sri lanka කියලා මේ body එක දේහය වහලා තියෙනවා මෙන්න HTML වහලා තියෙනවා එතකොට අපි HTML එක පටන් ගත්තා ඒකට ශීර්ෂයක් දැම්මා ඒකටම මාතෘකාවක් දැම්මා දැන් අපිට බලන්න තියෙන්නේ මෙන්න මේවා කොහෙටද අපි මේ ගෙන යන්නේ කියලා මේ ආකාරයට Notepad වල සටහනක් ඉදර පස්සේ මේ Notepad වල සටහන web අතිරික්සුවක් කරහා බලන්න නම් අපි ඒ save කළ යුතු වන්නේ මෙන්න මේ ආකාරයට file click කරලා මම save as click කරනවා බලාගන්න මේක සේව් as click කරා දැන් අපි මේ සටහන මම නම් මෙල සේව් කරලා තියෙන්නේ මගේ තියෙන ස්ථානයක ඔබට අවශ්‍ය තැනක සේව් කරන්න පුළුවන් ඒ ගැන ගැටලුවක් කරගන්න එපා මේ තියෙන්නේ ෆයිල් එකේ නම තියෙ මම ලියලා තියෙනවා test1 කියලා ඒකම මේ ෆයිල් එකේ නම අගට අනිවාර්යයෙන්ම ඩොට් එකත් එක්ක html ලිවිය යුතුයි අපි ඊතර මෙතන මම නම් කරලා තියෙන්නේ මේ ෆයිල් එකේ නම ගුණ නාමය text1 කියලා. එහි අගිස්ස නැත්තම් extension එක තියෙනවා dot එකත් එක්ක html. ඒ නිසා අනිවාර්යයෙන්ම html වර්ගයේ ෆයිල් ගුණයක් ෆයිල් එකක් save කරනවා නම් සුරකුම් කරනවා නම් ඒ යෙදිය යුතු extension එක වෙන්නේ දිගුව වෙන්නේ dot එකත් එක්ක html. එයා මම සඳහන් කරේ ෆයිල් නේම් එක ගොනු නාමය පිළිබඳව ඊළඟට තියෙනවා අපට සේව් ඇස් ටයිප් කියලා මේක සුරකුම් කිරීමේ ස්වරූපය පිළිබඳව මේ සුරකුම් කිරීමේ ස්වරූපය අපි කවර ස්වරූපයක් තිබුණත් අනිවාර්යයෙන්ම මාරු කළ යුතු වෙනවා මේ ස්වරූපය ඕල් ෆයිල්ස් කියන වර්ගයට ඕල් ෆයිල්ස් එනිසා අනිවාර්ය ක්‍රියාවන් දෙකක් තියෙනවා මෙතන ෆයිල් නේම් එකක් යෙදීම ඒ යෙදීමේදී දිගු නාමය නැත්නම් අගිස්ස එහෙම නැත්නම් extension එක dot එකත් එක්ක html විය යුතුයි දෙවෙනි කරුණ save as type සුරකුම් ස්වරූපය all files වෙන්න ඕනේ මෙන්න මේ කරුණ දෙක අනිවාර්යෙන් තිබිය යුතුයි අපි html
ක්‍රියාකාරකම් කරද්දී. හොඳ මම මේක දැන් සේව් කරනවා. සේව් කරා මේ මම කලින් කරපු වැඩසටහන සමය අහනවා මගෙන් රිප්ලේස් කරන්න කියලා මම යස් කියලා කියනවා. මේකට හේතුව වෙලා තියෙන්නේ ඔබට මම පෙන්වන්නේ කලින් සටහන් කරගත් දේවල් මගේ කාලය සාමාන්‍යයෙන් මගේ කාලයත් සුරකුම් කරගන්න අවශ්‍ය නිසා. දැන් මේ තියෙන සටහන් තමයි අපි මේ පෙන්වන්නේ ඔබට. මම මේ සටහන්ට ගැලපෙන ආකාරයේ මෙතන තියෙන මේ text 1 කියන html ගොනුව මම මෙතන ඔබට ආරම්භ කරනවා මෙන්න මෙන්න ඒ තියෙන්නේ මම කලින් සකස් කරගත්ත html වලට අදාළ text 1 ගොනුව මම මෙය මත double click කරනවා double click කරාම ඔබට පෙනෙයි මම මේ සටහන් කරපු දේ මෙන්න මේ පේන ආකාරය මම ඔබට සඳහන් කරා title එකක් තියෙනවා කියලා title එක තියෙන්නේ my first කියලා මම title එක මේ සටහන් ස්ථානයේ හොත බලන්න මේ තියෙන්නේ මගේ ටයිටල් එක my first කියන ටයිටල් එක. ඊට මම සඳහන් කරලා තියෙනවා බොඩි එකේ beautiful places in ශ්‍රී ලංකා කියලා. ඒක කොහොමද තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඉතින් අපිට ওই විදිහට අපි සටහන් කරමු. දෙ මේ තියෙන්නේ. මම සටහන් කරා html head title මෙන්න ටයිටල් එක මගේ my first මෙන්න බොඩි එක beautiful places in ශ්‍රී ලංකා. දැන් එහෙනම් මේ ආකාරය තමයි මගේ මේ සටහනේ තියෙන ආකාරය මෙන්න මෙය ෆයිල් සේව් ඇස් ගින් මේ දැන් වර්ග අනිවාර්යෙන් මාරුන හැම විටම මම මේ මාරව අරින්න මෙතන ක්ලික් කරන ඕල් ෆයිල්ස් කියලා මම මේක සේව් කරනවා. ඉතින් මගේ ටෙස්ට් 1 මේ තියෙන්නේ මේ ටෙස්ට් 1 තියෙන්නේ සේව් කරා නැවත සේව් කරන සමගින් අහනවා සේව් කරනක නැවත කරන්නද කියලා මම යස් කියලා කියනවා. මම මෙතනින් මේ කොටස මිනිමයිස් කරලා තියලා මෙතන මෙන්න මේ ස්ථාන තමයි නෝට් පෑඩ් එකේ ඇත්තම කොටස තියෙන්නේ මේ මේක අරගෙන මම මේ ආකාරයට තමයි මේ සකස් කිරීම කරගෙන ගියේ මම නැවතවත් මෙතනින් තරමක් මෑත් වෙලා ඔබට පෙන්නන මේ කොටස මෙන්න මේ තමයි අපිට දැర్శණය වෙන දේ කියලා මම පෙන්නන්නේ මම නැවතත් පෙන්නනම් මෙන්න තියෙන අපේ ෆයිල් එක මේ ෆයිල් එකේ එළියලා තිබුණේ මෙන්න මේ ආකාරයට මෙයා මම මේ ඔබට මෙහෙ කියන්නම් සේව් කරලා තිබ්බට පස්සේ අපිට මේ වගේ පේනවා මෙන්න මේ තියෙන්නේ test1 එක html නමින් මට මෙය සාමාන්‍යයෙන් double click කරාම ඔබට පේනවා ඇති ඔය ආකාරයට දිස්සෙනවා ක්‍රියාව කුමක්ද කියලා එසේ නොවී මේ සටහන් කරදී ඔබට බලා ගන්න අවශ්‍ය නම් සහ සංශෝධනය කරන්න අවශ්‍ය නම් edit කරන ඕන නම් right click කරලා open with තරහා යන්න ඕන අපි notepad වලට එම ක්ලික් කරා පස්සේ ඔබට පේනවා මෙන්න නෝට් පෑඩ් තුල ලියලා තියෙන සටහන. මම මේ ආකාරයට ඔබත් එක්ක සාකච්ඡා කරන යන පාඩම දිගට එහිදී මම කලින් හදාගත්තු කොටස් තමයි ඔබට පෙන්වන්නේ. ඔබට පුළුවන් මේ ආකෘතිය තේරුම් ගත්තට පස්සේ Tamanටත් නෝට් පෑඩ් වල ලියලා සේව් කරලා විශේෂයෙන්ම ඕල් ෆයිල්ස් අරතේ සේව් කරලා ඉන් පස්සේ බැලීමේ හැකියාව තියෙනවා. මම මේ කොට මේක මම ක්ලෝස් කරනවා. මේ ඔබට පෙන්වන කොටස මෙතනින් මම සාකච්ඡා කරනවා මේ ආකාරයට මේ උසුලණයක කුමක්ද මේ තියෙන්නේ කියලා. මෙන්න මේ උසුලණය ආරම්භක උසුලණය. එතකොට මෙතන මේ විදියට කෝණික වරහන් යොදලා තියෙනවා. මේ අවසන් උසුලණය මේ තැන් වලත් එහෙම මේ පාටින් පාට පෙන්නලා තියෙන එකයි. ඔබේ දැනුම සඳහා මේ පාටින් පාට පෙන්වුවේ ඒ ආකාරයට ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ නෝට් පෑඩ් එක ලියද්දී. මේ html දැනගැනීම සඳහා මෙහෙම ලියවමම මේ තියෙන්නේ අවසන්. මේ head කියන එකත් ඒ වගේ මෙන්න අවසන්. title එක මට මෙතන ඉදි තියෙන සම දෙපැත්තෙන් ලිව්වා. body එක මේ උඩයට ලියලා තියෙනවා මෙන්න ක්‍රියාකාරකම. හොඳයි මම ඊළඟට යනවා තවත් එකක් සාකච්ඡා කරන්න පටන්වමුක. අර පෙන්වන කොටස මේ තියෙනවා මේක නිරීක්ෂණය කරන අපේ කාලයක් මේ වගේ තියෙනවා ඒ ආකාරයට ඔබට පුළුවන් නිරීක්ෂණය කරන්න මොකක්ද මේ සිදුවීම කියලා ඒ කාලේ ඉඳ තියලා නැවත වතාවක්ම ඉලා පියට යනවා මෙන්න මේ සිදුවීම් ටික ඔබ දුටුවනේ කේස් සටහන් ලියලා තියෙනවා නෝට් පෑඩ් වල ඒ කේස් සටහන් ලියන්න ඕන අවස්ථාවේදී විශේෂයෙන්ම මේ කලින්ම මතක් කරන් ආ දේවල් මේ තියෙන්නේ අපි නෝට් පෑඩ් කියන තවත් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක් භාවිත මෘදුකාංගයක් මේ නෝට් පෑඩ් මත කේස් සටහන් ලිවීමෙන් පසුව අපි සුරකම් කළ යුතු වෙනවා සුරකම් කිරීමේදී අනිවාර්යයෙන්ම ගොනු නාම දිගුව ෆයිල් එක්ස්ටෙන්ෂන් එක
.html वीतुई एक सुरक्षित स्वरूप है सेव एस टाइप ऑल फाइल्स वीतुई मैंने मैं कारण देखा है व्यावधानी अनिवार्य ये दिन होने ते नवता तभी मैं आगे सागा चक्कर बालमु मैं लिए नवस्ता मैं कालिंग की वजह मैं नवतकते मैंने मैं यहाँ कार्ट मैंने मैं लिए रहती है ने मैं वापे वर्चाने नमट उधर मार चुका हूँ मैं मार चुका बट कमेंट मार चुका के दान पुलवां मामे ये दुबारे मैं माइफ़स केला एक कम मैं तो वापे दिशे ने वाचना सामुदाय मैं कहता हूँ बट कमेंट दिया प्लियन प्लांग कमती है ना ना वो मैंने मैं उधर लापट कमेंट दिया प्लियन प्लांग कमती नहीं है HTML अनिवार्य का प्लियन नॉन एविडी एटम हेड की ने कहते आकार एट टाइटल आकार एट बॉडी ए आकार मैं वेनस करना पड़ बह है ना तब तक मैं अत्र वाला लियन देवाल අපේ අදමුතේ පරිදි ලියන්න පුළුවන්කම තියෙනවා මම ඒ කොටස මෙන්න නැවතත් ඔබට සඳහන් කරනවා මේ තියෙන්නේ HTML ආරම්භක උසුලනේ මේ තියෙන්නේ HTML අවසන් උසුලනේ මේ start tag එක මේ stop tag එක ඒ වගේ මෙතන තියෙනවා head සම්බන්ධයෙන් මේ තියෙන head ආරම්භක උසුලනේ मेन हेड अवसर उसे मेथन तीनवा यमना स्टार्ट टैग स्टॉप टैग तीनवा स्टार्ट टैग की मे तीन को वरह एनुअल ब्रैकेट मेथन को वरह हेर तवा तीनवा मे आकार स्लैश तलकना मेन मेवा उभ अवदीनवा मे कट्टी करगनी अद्दी දැන් මම ඔන්න ඔබට ඒ කතා කරන්නේ කරුණු කීපය මේ ආකාරයට කැටි කරලා දක්වනවා HTML උසුලන ටැක්ස් ගත්තම මේ ටැක්ස් තමයි වෙබ් පිටුව සංදර්ශනය කරන්න පුළුවන් ආකාරය පිළිබඳව වෙබ් අතිරික්සුවට එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසරයට පෙන්වා දෙන්නේ. ඒතර අපිට HTML ලේඛනයක තියෙන විධාන අපි හඳුන්වන්නේ HTML කේත නැත්නම් කෝඩ් කියලා. එතකොට ඔබ හඳුනාගත යුතු වෙනවා HTML උසුලන එක මුලටත් අගටත් කෝණික වරහන් යෙදිය යුතුයි. දැන් මෙයා මෙදලා තියෙන ඡේදයක ආරම්භයට නම් මේ මෙතන තියෙන ආරම්භක උසුලනය ඡේදක අවසානට නම් මෙන්න එහි අවසන් උසුලනය. මේ කරුණ දෙක මේ සම්බන්ධව මේ ආකාරය තමයි ක්‍රියාත්මක වෙන්නේ. एक आप अकूल लिया मैं लियनवा एवा एवाय तीन कैपिटल सिंपल भाव संवेदी वे ने अकुरु केस सेंसिटिव ने एक कैपिटल सिंपल किंद सल कन्या मैं मेन मे लियन देवल वर्ल्ड एक यमला वैरदी आकार दाते तुरा करो वैरदी बहुत आपको पानी उड़ने को क्रीमा सिद्धुए ने එනිසා කිසිම අවස්ථාවක මේ කට්ටු කරුණ වැරදි කියලා කියන්නේ නැති නිසා අපට නිවැරදි කිරීම බොහෝ ගැටලු වෙනවා නිවැරදි සටහන් කරගත්තේ නැති වුණොත් ඒකම කියන්න ඕනේ HTML උසුලන කොටස් තුනකින් යුක්ත වෙනවා හඳුන්වන්නේ මූලිකාංගය element කියලා ගුණාංගය attribute අගය value මෙන්න මේ කරුණු කීපය නත් ඔබේ अवधान युमक मम मेतनी मगे देवनी सटहन सागर बत्ति मेतन गा मगे देवनी सटहन मेन्न पुंची काले गोने मगे देवनी सटहन तीरीट गण मेन मे टेक्स टू की आप तीरें मत पेन बट पेन वर्ण तीन मेके मैं कलीम पेन कलसुदे का मैं नवता मेक मेम अवसर कर ला मेतन गाट दाल कोड खेत सटन गना मेन HTML हेड टाइटल मई सैकंड के मेक दिया तीन हेड के अवसर करा बॉडी मित्र विषय मम्मी फोन टेक फोन टेके
स्वरूपे एरियल खलायक रातु इसमें आगे मैंने में थी है ना आई एम स्कूल स्टूडेंट की ना कोटा से सटा हम भी नोने एरियल की ना कुरवार्गिंग फेड की ना वारने तो मम्मी फोनटेक ऐरी निसा मम फोनटेक वहाँ ना और बा हंदुना करती तू ना मम मेतने हेडली आदि नेतन टाइटल ली आदि कोणी कोर हांगी दो में विधिये टे ना मम मेतन आदि फोन फेस के लिए ला आवश्यक तो मैं को वारान वाहन ऐ ये भी नहीं मेतन है तावत का तावक मेतन में मेहत वालों को मेहती है नहीं मेतन है फोन टेक वितरे वह है नहीं मेतन है फोन टेक आरना तावत इस तरह के एक ना उत्तेह नहीं फोन टेक वितरा ऐ ये भी नहीं मेतन है मैं फोन की ना उसूलने था प्रधान भी नहीं मैं तूल है फोन टेक के वर्गे वर्णे धांगला तीनों ऐसा मेतन है फोन आरिदी इतने वह हुए ना फोन टेक वह हुए मैं स्थान की अगर हम तेरे दादाकी ना मैं सिद्ध भी हूँ मैं कौन पर हम आरंभ करा फोन के रखी हुआ फोन के ना विस्तर रखी हुआ कौन करा वह हुआ इन पास से लिया नॉन दे लिया हुआ मैं इतने अरे फोन के वितर विचार कर दें फोन टेक वह हुआ मैं इतने अरे बॉडी बॉडी एक वह हुआ मैं इतने अरे HTML HTML वह हुआ उन्होंने आकार पे මගේ මම ඉදිරිපත් කරන HTML දෙවෙනි සටහන අපට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒකේ තියෙන්නේ එතකොට අපි right click බලමු මෙතන. මෙන්න මේ ආකාරයට සටහන් වෙන්නේ I am a school student කියලා. මේ තියෙන්නේ මගේ දෙවෙනි නිසා මගේ second කියලා මම යොදපු සටහන. හොඳයි මම ඊළඟට තවත් සාකච්ඡා වෙනවා මේ අතරේ මෙතන අපි හිටියේ මේ ස්ථානයේ මම කේතලිය දින ලිව මේ ආකාරම ඔබට කේතලිය පෙන්වීමේ කලින් නෝට්පෑඩ් වල මම මේ දැන් පෙන්වන්නේ සාමාන්‍ය අපි සමර්පණ කියන වර්ගයේදී මේ දකින්න ආකාරය මේවයි අපට විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා මට අවධානය ගන්නවා මෙන්න මේ කරුණු කීප විතරයි අර එකම මේ කොටසක් මේ යටින් පේන්නේ නැති වෙනකොට නොපෙනුනට ගැටලුවක් කරගන්න එපා මේ එතකොට මෙතන ඉක්ティーම මේ පහළටම පේනවා බලන්න පුළුවන් ඔබට ඔන්නම් පහළටම පේනවා මෙන්න මේ ෆොන්ට් එකම කතා කරන්නේ. ඒතර ෆොන්ට් කියන දේ අපට තියෙන මූලික අංගය වෙනවා. එලමන්ට් එක. ඔන්න මේ. හැබැයි ෆොන්ට් කියුවෙන් පස්සේ ෆොන්ට් වල තියෙන එක්තරා ගුණාංගයක්. ෆොන්ට් වල තියෙන ෆේස් මුහුණුවර. ඒ මුහුණුවර කියන ගුණාංගයක්. ෆොන්ට් සයිස් කොත් තවත් ගුණාංගයක්. දැන් මෙතන ෆොන්ට් එකේ තියෙනවා මේ තියෙන්නේ ගුණාංගයක් මුහුණුවර ඇට්‍රිබියුට් එකක් තියෙනවා ෆේස් එක තියෙන්නේ මොකද්ද මේ ෆේස් එක මෙතනදී කියනවා ෆේස් එක ඇතුලේ තියෙනවා ඒරියල් මේ තියෙන තුළු ගුණාංගයක් ෆේස් ෆොන්ට් වල මුහුණුවර මේ තියෙන ෆොන්ට් වල කලර් අක්ෂර වල පාට කලර් කියන ගුණාංගේ ඉතින් මෙතන මේ දෙකේම තියෙන ගුණාංගම මේ ෆේස් කියන ගුණාංගයෙන් පැහැදිලි වෙන්නලා තියෙනවා මෙතන කලර් කියන ගුණාංගය පොත සීපත් කරගන්න ඉතින් මෙතන ඒරියල් කියන්නේ කරාදි අගය ස්වරූපයෙන් තියෙන්නේ ෆෙට් කියන්නේ හිතිය තවත් අගයක්. ඉතින් මෙතන අපි කියනවා I am a school student කියන ලියන්න කියනවා ෆොන්ට් වර්ගය ඒරියල් වලින් ඒ ෆොන්ට් වල වර්ණය සතු පාටින්. මේ වගේ වෙන්නේ කියලා අපි එයාට ඉංගියක් කරනවා. මෙන්න මේ ඉංගිරණ තමයි යා ක්‍රියාත්මක වෙන්නේ. එන්න එහෙමනම් ඒ නිසාම මේ පෙන්වුවේ ඒ කොටස ඔබට හඳුනා ගන්න. මම ඒ කේස් සටහන පිටරන දැන් මෙතෙන්දී මේ ආකාරයට මේ තියෙන නෝට් පෑඩ් එක ලියපු කොටස ටෙස්ට් 2 කියලා මගේ නම් කරලා තිබුණේ නෝට් පෑඩ් එකේ තිබුණේ ඒසම මේ සටහන් වෙන්නේ HTML මෙන්න හෙඩ් ටයිටල් එක මෙන්න මේ හෙඩ් එක මේ ඇරෝ පෙඩ් එක ගහලා බොඩි එක මේ තියෙන්නේ ෆොන්ට් ෆේස් එක මේ ඒරියල් කලර් එක රෙඩ් කියලා I am a school student මේ ෆොන්ට් එක මෙන්න වහලා තියෙනවා මෙන්න බොඩි එක මෙන්න වහලා තියෙනවා HTML මෙන්න වහලා තියෙනවා එතකොට මම කියවනේ අර කේස් සෙන්සිටිව් නෑ කියලා මේක තමයි මෙලිව්වේ ටයිටල් එක සිම්පල් කියලා තියෙනවා එම් ගැටලුවක් වෙන්නේ නැහැ අපට මෙලිව්වයි කියලා හොඳයි ඊළඟට අපි ඊළඟ කාර්ය සාකච්ඡා කරන්න යමු HTML වල තියෙනවා වර්ණ මේ වර්ණ
अभी सम्मत वर्ण मैं तीन सम्मत वर्ण दहा से आती है इतना ब्लैक येलो रेड मैरून ग्रे लाइम ग्रीन ओलिव सिल्वर एक्वा ब्लू नेवी राइट फर्शिया पर्पल टील කියලා ඒ නම් ටික ඔබ දැනගෙන ඉන්න එක නම් වඩා හොඳ වෙයි මොකද අපට මේ වර්ණය සම්බන්ධයෙන් ලියද්දි මම අර කලින් කියපෙන්නු වගේ ඔය වර්ණයක් ලියලා අපට පුළුවන් වැඩ කරගන්න මම මෙතෙන්ද කිව්වනේ මම වර්ණය ගැන සඳහන් කරා මේ රෙඩ් කියලා ඒ නිසා අපට ඒ පුළුවන් ඒ විදිහට මේකෙත් මේ වර්ණය ඕන වර්ණයක් ගන්න පුළුවන් ඒ වර්ණය විතර ගන්න පුළුවන් මේ දැන් මේ තියෙන රෙඩ් ලිව් වගේ ඕන වර්ණයක් විතරලා හදන්න පුළුවන්කම තියෙනවා මගේ වර්ණ ටික ඔන්න නාමික හඳුනා ගන්නත් එක්කසට හදුවා මම මේ වර්ණේ නාමය තමයි ඉදිරියේ මේ දැන් අපි බ්ලැක් කලර් එකක් පේන්නේ ඔබට කළු පාටේ ලියපු සා නමුත් මේක ඇත්ත වර්ණේ කළු පාට තමයි මේ yellow color ඒ color එක මේ තියෙන්නේ red color එක මෙන්න color red පාටේ දැන් මේ විදිහට මම මේ හැම වචනයක්ම හැම එකම ලියලා තියෙන එකම වචනේ beautiful places in sri lanka කියලා ඔබට පේනවා ති මම අර කතා කරලා 16ම මේ ආකාරයට පෙන්ලා තියෙන මේ තිරේම अब पेन्नी नुहकी द्वारा वर्णे वेन्े मेलावधि सुधुपाट सुधुपाट तीर मत सुधुपाट लिया बैने अत्र लीरती है नमूते दर्शन वेन्े नैसा नामिक वर्ण हम वेदगत नवा मेती है मे नाम नाम की पे ब्लैक येलो रेड मेरून ग्रे लाइम ग्रीन ओलिव सिल्वर एक्वा ब्लू नेवी वाइट फर्शिया पर्पल टील उन्ने ए वर्ण लैस्तुव मे वर्ण अपि हंदुन्नवा षड् दशमे वर्ण किल तवत् आकारेकि एतकोट मे मे मेतन तीन वर्ण वल कोटसक् मे पेन्ला तियन्ने ओब सामान्यं तोरतुताक्षण विषये न्यायात्मक कोटस् इगेन गत्तनम् अभी कथा करना संख्यापत्य कथा कर दी देखे पादे नेता बाइनरी नंबर सिस्टम बाइनरी नंबर्स की मुको ओके हेक्साडेसिमल नंबर्स डेसिमल नंबर्स ऑक्टल नंबर्स और नंबर्स की कथा करना मेन में वर्ण हदरती है षड दशमे वर्ण विधि एक खाली एने हेक्साडेसिमल हम इतना लीलती है हेक्सा वितरा लीलती है नम एक हेक्साडेसिमल के मतलब षड दशमे वेणी हेक्साडेसिमल कलर्स में तीयन्ने मेन बलन मे कलर वल खलु पाट है देन्ने मेन मे आकार नंब साइन का तेक अग्यान लिवो मेक देखिन देख वेंगना मे हाँ वही तीयन्ने देखिन देख वेंगना वर्ण वर्ण तुंट ओ का समय आप तीन आकार मे आर जी बी वर्ण සටහනක් මේ කෙටිය මම පෙන්වුවේ ඔබට කලින් මේ සටහන තමයි පෙන්වුවේ මම මේකෙදි අර ඔමක කැටි කරලා පෙන්නවා මොකද මේ මේ පැත්තේ වෙන් කරලා මේ කොටුවෙන් කොටුවට මේකේ තියෙන්නේ කැටි කරලා ලියලා තියෙනවා RGB වර්ණ ඊළඟට අපි බලන්න ඕනේ අපි විවිධ විදිහට මේ ලියන දේවල් සම්බන්ධව ලියද්දී විවිධ ආකාරයේ උසුලන භාවිතා කරනවා මේ තියෙන්නේ අක්ෂර තද පාටෙන් ලියන්න ඕන නම් නැත්තම් බෝල්ඩ් කරන්න ඕන නම් අපි B අකුරු යදනවා අක්ෂර හැඩේ ඇල හැඩයක් ගන්න ඕන නම් ඉටලික් කරනවා නම් අපි මෙන්න මේ I හැඩේ ගන්නවා යටින් ඉලක්කම් දින අවශ්‍ය නම් අන්ඩර්ලයින් නිසා අපි එකට U අකුරු දා ගන්නවා කෝණ කරන් ඇතුලේ ඡේද වෙන් වශයෙන් වෙන්න ඕන නම් පැරග්‍රාෆ් කියන වචනයෙන් अकुर हरा इराक्य दवासीनो नाम स्ट्राइक आउट की निकिंग इस अकुरी याम किसी अकुर की प्याको अकुर को उड़ूसा लखनऊ करना वास्ते ना अभी कहने सुपर स्क्रिप्ट करना वास्ते नाम एस यो पी योजना कोण को रहेंगे तुम्हें यात्री सालों को निधि करना वास्ते नाम सब्सक्रिप्ट करना हो ना अभी योजना सब किए वाचे ने एक कमापटे अपे वेबपिट इतना सुंदर पत्नी मा की तिरस् दिशा चालने पेन्न करा मेन मेरा स्टिकर सकास्कर
වත සාච්චා වෙලාට මේ ගත්ත එකේ අපි තිබුණු කොටස යම් පෙන්නුවේ වර්ණයක් අර්ථ ගන්නනෝ නම් ඔබට පුළුවන් මෙන්න මේ ආකාරයට ඊරිය වගේ අකුරු වර්ගය සහ වර්ණය ගන්න මම මේ වර්ණයම ඉදෝ මේ වචනේ මේ තියෙන්නෙත් ඒ ආකාරයට හදපු තවත් සටහනක් බලමු අවස්ථාව මේ තියෙන yellow කියලා මේ කහ පාටෙන් හදපු එක මම පිරිනමගේ ඊ අවස්ථාව පිනව ඔබට මෙන්න ඕපන් විත් ගිහිල්ලා ඔබට දකින් ලබා දෙනවා නෝට් පෑඩ් එක තුල ඔන්න ඔපේ අපි ලියලා තියෙන එහෙමයි මේ තියෙන්නේ අපි කියනවා ෆොන්ට් ෆේස් එක ඒරියල් ෆොන්ට් එක කලර් එක yellow මම වචන තුන yellow කියලා ඔබට පේන්න දැන් මේක අපි මෙතනින් මම हेदूल फैल क्लिक कर सेव एस क्लिक कर मिथन तीन नम लिव टीएम लेक मिथन मे को ओल फैल करा सेव करा मम्मी दीन ताकर सन स्किल दिने इम पास मे को आवश्यकने डबल क्लिक करा पेन करवा मेन ये लोकन वचने अवस्था आ මෙතන තියෙන ඊළඟ පියවර බලමු මොකද්ද කියලා මෙතන තියෙන්නේ මේ වර්ණ කියලා නොකිය මම අර කලින් සඳහන් කර අක්ෂරය දාලා තියෙනවා ඒ අක්ෂරය දැද්දී මෙතන මේ ඔබට දකින්න ඕනේ මේ ඩබල් කෝටස් එක දුක හැටි මෙතන තියෙන මේ නම්බර් සයින් එකත් එක්ක තමයි මේ 16 පාදයේ අකුරු ටික ලියලා තියෙන්නේ මේ තමයි කොළම අපි සාමාන්‍යයෙන් කහ පාට සඳහා වෙන් කරපු වර්ණේ මම මෙම කොටස ඔබ දකින්න මේ ආකාරයට මෙහි හඳුනා ගන්න ෆොන්ට් එකේ කලර් එක yellow කියලා තහං වෙලා තියෙන යම් ස්ථානයක කහ පාටෙන්ම මේ තියෙන්නේ color interaction 2 කියන එක තියෙයි තවත් ස්ථානයක බලන්න අපි මෙතන ඩබල් ක්ලික් කරා මොකද්ද වෙන්නේ කියලා මෙන්න මේ තියෙන්නේ color selection 2 වරම පෙන්නු ටික මේ තියෙන්නේ කහ පාටෙන් ඉදිච්ච වචනේ තාප්පියරක බලමු මෙන්න මේ තියෙන දේ මම ක්ලික් කරලා පෙන්නනම් එකේ තිනවා මේ වර්ණය මම ඔබට සාකච්ඡා කළ මුල් අවස්ථාවේදී කහ පාට වෙන්නේ මෙන්න මේ ස්ථානේ දැන් මම රතු මේ දම් පාට වෙන්නේ මේ ස්ථානේ නැවත තව බලමු මෙන්න මම කහ පාට පෙන්නනේ ඔබට මෙන්න මේ ස්ථානේ වම් පැත්තේ ඒකම මේකේ ඊළඟට පෙන්වන්නේ දම් පාට මේ මැදින් එහෙනම් අපට මේ වචනේ මැදට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද අපි ඒකත් සාකච්ඡා කරමු මොන මම මේ සඳහන් කරලා තියෙන කෝඩ් ටික අරගන්නවා මේ ආකාරයට මෙම සටහන මත රයිට් ක්ලික් කරලා ඕපන් විත් ගිහින් නෝට් පැඩ් වලට යනවා අන්න බලන්න මේ තියෙන්නේ මාත්‍රකාව මේ තිරපත මත සටහන් වෙන. මෙන්න මේ තියෙන්නේ මෙන්න. අපි යොදලා තියෙන අකුරු යොදලා තියෙන්නේ H2 කියන්නේ අකුරු වල එක්තරා ප්‍රමාණයක්. ඔබ වර්ඩ් විෂය ඉගෙන ගත්තා නම් වර්ඩ් වල තියෙනවා හෙඩින් 1, හෙඩින් 2, හෙඩින් 3 විදියට හෙඩින් කීපයක්. අකුරු වලට යොදන්න පුළුවන්. අන්නේ හෙඩින් 2 අම්ම යොදලා තියෙන මෙතනදී. H2 කියන්නේ ඒකයි. සෙන්ටර් කියන්නේ හරි මැදින් ඕන කියන එක. ඒ නිසාමම මේ යොදපු කරුණු දෙකම යා යොදා ගන්නවා මම ඊළඟට කියනවා ෆොන්ට් එකේ ස්වරූපය නැත්නම් අකුරු වර්ගය ඒරියල් ගන්න වර්ණය මේ නෙදම් පාට තියෙන අකුරු ටික තමයි තියෙන අකුරෙන් තියන ගත්තම එහෙම ගන්න මට ලියලා පෙන්නන පර්පල් කියලා මම ෆොන්ට් එක ඇරියා ඇරලා කිව්වා යාට ෆොන්ට් ෆේස් එකයි ෆොන්ට් කලර් එකයි දෙන්න කියලා මම දැන් යාට කියනවා ෆොන්ට් එක වහන්න කියලා මෙන්න ෆොන්ට් එක වැහුවා මම මෙතන H2 එකක් ඇරියා H2 එක වැහුවා මෙතන බොඩි ඇරියා බොඩි එක වැහුවා මෙතන මම HTML ඇරියා මෙන්න HTML එක වැහුවා ඔන්න ඔය විදිහට තමයි අපි මේ සටහන හදලා තියෙන්නේ මම දැන් මේක ෆයිල් සේව් ඇස් ගිහින් සේව් කරන ගමන් මම අහනවා මේ ටෙස්ට් නෙමෙයි මට ඕනේ ඕල් ෆයිල්ස් කියලා වෙනස කරා සේව් කරා
මං කලින් වතාවක් කරලා තියෙන එකක් නිසා මම ඉංහනවා සේව් කරගෙන යනවා දැන් yes කියලා දෙනවා ඔන්න ඔය විදියටයි අපි ඒක සටහන දැක්කේ මම නැවත තාක් මේක right click කරලා පෙන්වන්නම් ඔබට ඔන්න ඔය විදිහට පේනවා මෙතන අරගෙන येलो मेन अभी कथा कर येलो एक मेन मेथिन गियाम ओबट संसंदनात्मन कर्णात्मक मिथन दी ओबट पेन्न मिथन नंबल सैनिक पाट का पाट मैं का पाट लिया थी एफ अकुर्दिका एफ अकुर्दिका बिंदिका तो मेथिन दासे पादी तो मुलिम तीयन हत पाट इपड़ी हत पाट अंक इलाने कुलपाट इला नीलपाट मेन तमें जेलो हेदी मैं मित्र वोट संसंदनात्मक मेरा वोट लखनप आकार सर पावचार पवर पॉइंट की मृतक अंगे वोट दक्षिण इट लनाथर इकड़ के अब मे इलंग वस्तवाबट दिन संसंदनात्म बला बला मे की मम्मी इकम दीगे मैं सकने मेतन फ्रंट फेस फ्रंट फेस एरिया फ्रंट कलर एक मेन मेमलियर तीन මේ පර්පල් කියල මෙතන මේ මල්ලි පිටි බලන්න මේ ඔබට පේන මේ කලර් කියන වචනේ මේ ඇටින් ඉරක් තියෙන මේ ඉරක් තියෙන මෙතනදි වෙලා තියෙන්නේ F අකුරු දෙකකට තනි F අකුරක් තියෙනවා බිඳුවක වෙනුවට තනි බිඳුවක් තියෙනවා මේ F අකුරු දෙකකට F එක අකුරක් තියෙනවා එහෙනම් අපිට මේ විදිහට පුළුවන් සටහන් තියන්න එක මෙතන සංසන්දනාත්මක බලන්න කියලා කිව්වේ එකයි ඔබට පේනත් මේ සංසන්දනත් බලනකොට මේ දෙකේ කිසියම් වූ සම්බන්ධයක් තියෙන බව. ඊළඟ මම කතා කරනපත් එක්ක තිරස් රේඛා ඇඳීම සම්බන්ධයෙන් කතා කරන් තියෙනවා. මේ තියෙන්නේ මේ මාතෘකාව නම් කවරක්වත් කමක් නෑ මෙලිව මමලිවක මේ තියෙන්නේ හොරිසොන්ටල් ලයින් කියලා. ඔන්නෝ ආකාරයෙන්ම මෙතන කියලා තියෙනවා යාට HR කියන්නේ horizontal line කියන එක කොට කරලා මේ තියෙන කලර් කලර් එක මම දිලා තියෙනවා මේ විදිහට මෙන්න මේ පාට මිශ්‍ර පාට මම මෙයාට කියනවා මේ මුලින්ම කිව්වා මාතෘකාව මාතෘකාව තියෙන headline එක horizontal line එකට දැම්මා කලර් එකත් මෙහෙමයි කියලා ඉතින් මම මෙතන ඉන්නවා මෙයා මෙයාට කියනවා මේ පේජ් 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 කියන්නේ පිටුවෙන් පිටුවට කඩන්න කියලා අදහස් තමයි මේ පැරග්‍රාෆ් කරන එක. මේ පැර මේ පැරග්‍රාෆ් හන්ද P කියන්නේ පැරග්‍රාෆ්. ඒ පැරග්‍රාෆ් එකෙන් එකට කියනවා යට මූල පැරග්‍රාෆ් එකේ ප්‍රමාණි පහක් වෙන පළල සිර 72ක් වෙන මෙන්න මේ කලයක තියෙන HR කියන්නේ හොරිසොන්ටල් එක කඳින්. ආයෙ කියනවා ඊට පස්සේ තව ඡේදයක් අරගෙන ඒ ඡේදයේ සයිස් 12ක් වෙන විත් එක 40ක් වෙන හොරිසොන්ටල් ලයින් එක අඳින කියලා. ආයි මේකේ කියනවා තව ලයින් එකක් අඳින සයිස් එක 10යි විත් එක 50යි ලයින් ලෙෆ්ට්. ඉතින් මෙයාට කියනවා මම ලෙෆ්ට් එකට දාන්න කියලා. දැන් මේ කලින් ඒවා කිව්වේ නෑ එහෙම. කලින් ඒවා නොකිවන කොහෙද ගිහ කියලා බලන්න වෙනවා අපිට සාකච්ඡා කරද්ද. මම මේකේදී දවල තියනවා 120ක විත් එකක් තියනවා සයිස් එක 7ක් තියනවා ලයින් එක රයිට්. මේ තවත් කතාවක් කියනවා මේ විත් එක 80යි සයිස් එක 4යි නෝ ෂේඩ් කියලා හත්න මේකේ. දැන් මේවත් එක්ක අපේ ක්‍රියාකාරකම්ට ගියාම කොහොමද දෙන්නේ කියලා බලමු. මම මීට දාල සටහන ඔබට පෙන්නන්නම්. මේ ආකාරයට පුංචි කාලයක් දෙන්න. ඔන්න අපේ පෙන්ලා තියෙන සටහන්. මේ අර සමහරයක් මේ මේ දිගටම තියක් මේ තියෙන්නේ.
මේ තියෙන්නේ මැදින් යුදපුවා මේ මැදින් යුදපුවා මේ දකුණු යුදපුවා වමට යුදපුවා මේ විදිහට හොරිසොන්ටල් ලයින් කීපයක් ඔබට දකින්න දෙකට ලැබෙනවා සටහනේදී මං හිනම් තාවකාලික මේක අයින් කරන්නම්